අයිබෝවන්, නිකිණී පොහෝ දිනේ උදා වෙන්න තවත් හෝරා කිහිපයක් තිබේදී මේ ගෙවෙන්නේ මේ වටිනා පින්පර දවසේ අවසන් හෝරා කිහිපය. ඉතින් මේ හෝරාවේ සිට ඔබ සූදානම් වන්නේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. අවදන්වා නිත FM රේඩියෝව සංවිධාන කරන පොහෝදා පින්කම් මාලාව හෙට දවස පුරා පැවැත්වෙන්නේ හලාවත මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී උදැසන 6 සිට රාත්‍රියේ 9 දක්වාම මහානීය පින්කම් රාශියක් එම විහාරස්ථානයේදී පවත්වන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතින මොහොතක්. ඉතින් අපි ආරාධනා කරනවා හෙට උදෑසන වන විට ඔබ එන්න හලාවත මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයට. ඒ වගේම ඔබට මතක් කරන්නට ඕනේ අද දවසේ මේ වන විට සිවවන රන්දෝලි මහා පෙරහරත් මහනුවර වීදි සංචාරය කරන මොහොතේ ඔබ නේකවිද පින්කම් රාශියක් සිදු කරන්නට බොහොම කැමැත්තෙන් පසු වෙනවා කියලා අපි දන්නවා. ඒ අතරේ නිත FM රේඩියෝව සංවිධාන කරන කටින මහා පුණ්‍යෝත්සවය තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී රාජපූජිත වුණු තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පවත්වන්නේ ඒ උත්තම වූ ධාතු මන්දිරය මේ වස්සාන කාලය තුළ කටින පින්කමත් එක්ක ගොඩනගමින් පවතින මොහොතේ එහි පියස්ස නිම කරන්නට ඔබටත් එකවුළු කැටයක් හරි පූජා කරගෙන මහා පිනක් රැස් කරගන්නට හැකියාව තිබෙන බව මතක් කරන්න ඕනේ. එකවුළු කැටයක් රුපියල් 270ක් පමණයි වෙන්නේ. ඉතින් ඔබට අවැසි ඕනෑම උළු කැට සංඛ්‍යාවක් සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කරන්න ඕනේ කොල්ලුපිටිය දෙවන ශාඛාව ලංකා බැංකුවේ පූජා කියන ගිණුම 84 79 43 85. ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා කියන ගිණුම 84 79 43 85 කියන ගිණුම් අංකයට ඔබේ දායකත්වයෙන් බැර කරන්නට ඔබට වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් 0677 41 52 272 අංකයට කතා කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් නිකිණි පොහොය උදා වෙන්නට තවත් හෝරා කීපයක් තිබේදී අපි බොහෝම අර්ථ සම්පන්න ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී
භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ලක්ෂ සංඛ්‍යාත නෙත් ගුවන් විදුලියෙන් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වතුන්ට මේ දේශනාව ශ්‍රවණය කරවන්න දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ දෙහිවල හිල් හවුස් ගාඩන්ස් හි රංජනී අල්විස් මහත්මිය සහ දියණියවන පියුමි අල්විස් කියන මෙන්න මේ පින්වන්ත පිරිස. අපි ඇත්තන්ට දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කරමින් පින් අනුමෝදන් කරන චේතනාවෙන් අපි අද දවසේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද මම ධර්ම දේශනාව සඳහා ජාතක පාලීහි සංග්‍රහ වෙලා තිබෙන බොහොම සුවිශේෂී ජාතක කතාවක් මාතෘකාව හැටියට තෝරගන්න කල්පනා කළා. මේ ජාතක කතාව ඉතාම වටින දෙයක්. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට තමන් වහන්සේගේ උතුම් බෝසත් ගුණයක් ඉස්මතු කරවපු ජාතක කතාවක්. ඒ අන් කවරක්වත් නෙවෙයි, දෙමව්පියන්ට සැලකීම කියන මෙන්න මේ කාරණාව. අපේ සමාජයේ වියකී යන මාතෘකාව. සමාජයේ ඇතැම් අයගෙන් ජීවිතවලින් දුරස් වෙන මාතෘකාවක් මේක. දෙමව්පියන්ට සලකනවා කියන මෙන්න මේ කාරණාව. ඉතින් ඒ කාරණාව අද මම මේ පිංගතුන්ට දේශනා කරලා බලාපොරොත්තු වෙන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ සංසාරේ පාරමිතා පුරන ජීවිතවල උන්වහන්සේ දෙමව්පියන්ට සලකනවා කියන කාරණාවට කොයි වගේ තැනක් දුන්නාද කියන කාරණාව පෙන්වන්න. ඒ මොකද භාග්‍යවතුන් වහන්සේ දෙමව්පියන් දෙන්නව මේ ලෝකේ තබල තියෙන පිංගුතුනි සුළුපටු තැනක නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ දෙමව්පියෝ දෙන්නව තබල තියෙන අති විශේෂ තැනක. එක අපි නොඑක් අවස්ථාවන් වල ධර්ම දේශනා පවත්වද්දී අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ආනන්තරේ පාප කර්ම නම් කරනකොට පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේ නම් කළේ කාවද? අම්මයි තාත්තයි දෙන්න මැරුවෝ ආනන්තරි වෙනවා. එතකොට අම්මයි තාත්තයි කියන දෙන්නගේ ළඟට ඊළඟට කවුද එකතු කළේ?
රහතන් වහන්සේලා, භාග්‍යවතුන් වහන්සේ, ඒ විතරක් නෙවෙයි මහා සංඝරත්නය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහෙනේ සෝවාන් වහන්සේ නමක් මෙරුවොත් ආනන්තරේ වෙනවා, සකදාගාමින් වහන්සේ නමක් මෙරුවොත් ආනන්තරේ වෙනවා, අනාගාමින් වහන්සේ නමක් මෙරුවොත් ආනන්තරේ වෙනවා. භාග්‍යතුන් වහන්සේම දේශනා කළා නේ. හැබැයි තමන්ගේ අම්මා තාත්තා දෙන්න දුස්සීලෙකුණත් කවුරු හරි කෙනෙක් ඒ අම්මයි තාත්තයි දෙන්න හෝ එක්කෙනෙක් කෝ මරණයට පත් කළොත් ඒ කානන්තරේ පාප කර්මයක් බවට පත් වෙනවා. ආනන්තරේ පාප කර්මයක් කරගත්තු කෙනාගේ ස්වභාවය මොකද්ද? ඒ කාන්තේම මේ මනුස්ස ජීවිතය අතහැරලා යනකොට යන්නේ අවීචියට. සාමාන්‍යයෙන් කියලා නම් තියෙන්නේ ආනන්තරේ පාප කර්මයක් කරන කෙනෙක් අන්තරකල්පයක් අවීචි දුක් විඳිනවා කියලා. හැබැයි ඒකේ කාන්තේ මෙහෙමයි කියලා කියලා නෑ. ඒ මොකද ඒ කර්මී ප්‍රමාණයට අනුව පිංගස්තුනි කර්මී දුක් විඳින ප්‍රමාණය වැඩි. අපේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරන මේ ධම්මරුචි කියලා භික්ෂුන් වහන්සේ නමක් ගැන. ධම්මරුචි හාමුදුරුවෝ දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලයේ පැවිදි වෙලා හිටපු භික්ෂුවා. එදා දීපංකර භාග්‍යවතුන් වහන්සේ අපේ මහබෝසතාණන් වහන්සේට නියති විවරණේ දෙනකොට උන්වහන්සේ වෙලාව ප්‍රකාශයක් කරනවා, මෙතනින් මේ හැමෝම ගෞතම බුද්ධ ශාසනයෙන් නිවන් දකින ශ්‍රාවකයෝ කියලා. ඒ වෙලාවේදී ওই ධම්මරුචි හාමුදුරුවෝ හිටියා. නමුත් ඒ ජීවිතයේ අසත්පුරුෂ ඇසුරක් නිසා උපවිදි වෙලා ඔහුගේ අතින් අම්මා ඝාතනය වෙනවා. ඒ කරපු කර්මයේ කොච්චර කාලයක් ඔහු අවීචේ වින්දද? සාරා සංඛේ කල්ප ලක්ෂයක් අවීචේ විඳලා තියෙනවා. අපේ මහබෝසතාණන් වහන්සේගේ පාරමිතා කාලයෙන් සම්පූර්ණයෙන්ම ධම්මරුචි හාමුදුරු ඉඳලා තියෙන අවීචි. ඒතර තේරෙනව නේද මේ අම්මා තාත්තට ඒ කරන අපරාධයට සබහව දහමේ දඬුවම කොච්චර දරුණුද කියලා. ඒකේ භාග්‍යතුන් වහන්සේ දෙන්න විශේෂ කොට දක්වල එතනට එකතු කළේ. සාමාන්‍ය කෙනෙකුට වචනයකින් වැරදි වචනයකින් ආමන්ත්‍රණය කරන එකට වඩා පිඟුතුනි මේ අම්මා තාත්තා දෙන්නට වැරදි වචනය ප්‍රකාශ කරන එක අති භයානකයි. ඒක භයානක කුසල කර්මයක්. ඒ නිසා මේ දෙමෝපිය දෙන්න කියන්නේ පිඟුතුනි අපේ ජීවිතවල අති විශේෂ දෙන්නේ. ඉතින් ඒ නිසා මම අද මේ කාරණාව තුළ අපේ පිඟුතුට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ දෙමෝපිය උපස්ථානය කරපු නිසා උන්වහන්සේට ඒ ජීවිතේ කොයි වගේ ලාභයක් ලබන්න පුළුවන්කමක් ලැබුණද කියලා. අපි මේ දේශනාව කරන අතරතුර ඒ කරුණු කාරණා සාකච්ඡා කරමු. මොකද දෙමෝපියන්ට සලකනවා කියන කාරණාව අති විශේෂ දෙයක්. හැබැයි මෙතනදී විශේෂ කරුණක් එකතු කරන්න ඕන. සමහර තැන්වල කතා වෙනවා, දේශනා වෙනවා, අපටත් ඇහිලා තියෙනවා මේ මෙහෙම පාඨය. බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. අම්මා බුදු කෙනෙක් වගේ, තාත්තා බුදු කෙනෙක් වගේ කියලා. ඇත්තටම පින්වතුනි එවැනි ආකාරයේ ධර්මකාරණාවක් අපේ ධර්මයේ කොහේවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා සඳහන් කළා නෑ. අනිත් එක එහෙම යොදන්නත් බෑ. එකට හේතුව තමයි කවදාවත් අම්මා තාත්තා දෙන බුදු කෙනෙකුට සමාන කරවල තියන්න බෑ. නමුත් අම්මා තාත්තට සලකනවා කියන කාරණාව ඉතාම විශේෂයි කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා දෙමව්පියෝ දෙන්නට තබල තියෙන විශේෂ තැන අපි තේරුම් කරගන්න ඕන මෙතන. ඉතින් මිනිමේ අද දේශනා කරන ඒ දේශනාව මම ජාතක පාළියෙන් තෝරගත්තේ. ජාතකයේ නම තමයි ඔබ බොහෝසෙයි මහලා තියෙනවා සාම ජාතකය. හැබැයි අපේ ධර්මී ඒ ජාතක කතාවට නම යොදලා තියෙන්නේ සුවන්න සාම ජාතකය කියලා. මේ ජාතක කතාව දේශනා කරන්න හේතු පාදක වෙච්ච කතාවක් තියෙනවා. අපි මුලින් ඒ කාරණාව සාකච්ඡා කරලා
ඉන් අනතුරුව අපේ ජාතක කතාව සාකච්ඡා කරමු. සමහර වෙලාවට අද දේශනාවෙන් සම්පූර්ණ කරගන්න අපට මේ කාරණා ටික බැරි වෙයි. එහෙම වුණොත් අපි ඊළඟ දේශනාවේදී ඒතුරු ප්‍රමාණය සාකච්ඡා කරමු. අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන කාලේ සැවැත් නුවර හිටියා 80 කෝටියක් ධනයකට හිමිකම් කියපු එක්තරා කුලපුත්‍රයෙක් කියලා කියන්නේ උසස් වූ කුලයකින් උපන්න කෙනෙක් කියලා. භාග්‍යතුන් වහන්සේ කුලය උසස්යයි කියලා කිව්වේ මොන කාරණා මතද? උසස් ආචාර ගෝචර සම්පන්න තියෙනවා නා. අන්න එහෙම වෙලාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කුලය උසස් කුලයක් කියලා. මොකද ක්‍රියාවෙන් තමයි කෙනෙක් උසස්ද පහත්ද කියලා අපට කියන්න පුළුවන්. අද කාලේ පින්වතුනි බොහෝ තැන්වල තාමත් තියෙනවනේ මේ කුලවාදී කියන එක. භාග්‍යතුන් වහන්සේ කුලවාදී කියන එක ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. මොකද කවදාවත් කාවත් උපතින්ම හොඳයිද නරකයිද කියලා කියන්න බෑ. ඉපදිච්ච පවුල නිසා එයා හොඳයිද නරකයිද කියලා කියන්න බෑ. කෙනෙක් උසස් කෙනෙක් වෙනවද කෙනෙක් පහත් කෙනෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ ක්‍රියාවේ. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ක්‍රියාවෙන් තමයි මේ දෙකට එකතු වෙන්නේ. එනිසා පින්වතුනි අපේ ක්‍රියාව උසස් වෙන මට්ටමට අපේ කුලයත් උසස් වෙනවා. හැසිරීම උසස් වෙන මට්ටමට අන් කාරණාවලුත් උසස් වෙනවා. එනිසා මේ කාරණාවල් අවබෝධ කරගන්න එක වටිනවා. ඉතින් මෙන්න මේ උසස් කුලයෙන් මේ සිටු පුත්‍රයා දවසක් බණක් අහනවා. ඉතින් ඒ ධර්ම දේශනාව අහපු මේ සිටු පුත්‍රයාට මේ සංසාරයේ පිළිබඳ ලොකු බයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි පැවිදි වීමේ ආසාවක් උපදිනවා. ත්‍යවසානිදී මේ සිටු පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල් අවසර ඉල්ලුවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අවසර ලබා දුන්නේ නැහැ. ඇයි අවසර ලබා දුන්නේ නැත්තේ? ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේ සුද්ධෝදන රජුරුවන්ගේ විශේෂ ඉල්ලීමක් නිසා මේ ශාසනේ නීතියක් පනවලා තිනවා දෙමෝපිය අවසරයක් නැතුව දරුවෙක් මහාන කරගන්න එපා කියලා. දෙමෝපිය අවසරයක් නැතුව ළමෙක් මහාන කරගන්න එපා කියලා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ විනය ඒ වෙනකොට පනවල තිබුණේ. ඒ නිසා සිටු පුත්‍රයාට කියනවා දෙමෝපියන්ගෙන් අවසර අරගෙන ආවොත් අපි පැවිදි කරවන්නම් කියලා. ඉතින් සිටු පුත්‍රයා දෙමෝපිය හමුවට ගියා. නමුත් දෙමෝපිය කිසිලෙසකින්වත් මේ කාරණාවට ඉඩ දුන්නේ නැහැ. නමුත් ඔහුගේ හිතේ තියෙන ආසාව වැඩිකමට ඔහු උපවාසයක් ආරම්භ කළා. මහණ වෙන්න යන අවසර දෙනකන් මං ආහාර ගන්නෑ කියලා. පළවෙනි දවසේ තියා, දෙවෙනි දවසේ තියා, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි දවසේ තියා දෙමෝපිය කතා වෙනවා. පුතා ඔහොම ඉඳලා නොකා නොබී මැරුණොතින් අපට වෙන්නේ රූපයවත් දැක බලා ගන්න නැති වෙන එක. එනිසා කමක් නෑ ඔන්නෝහි මහණ වෙන්න යන අවසර දෙමු කියලා ඔහුට අවසර දුන්නා. මොකද එහෙම වුණොත් රූපය හරි අපිට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණා මතක් කරාම භාග්‍යතුන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට බාර කරා උන්වහන්සේ මහණ කරවන්න. ඉතින් උන්වහන්සේ මේ ශාසනය පැවිද්ද ලැබුවා. ඉතින් ලබලා උන්වහන්සේට බොහෝ ලාභ සත්කාර ලැබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කරනවා මම පැවිද්දට ආවේ මිට වඩා ලොකු දෙයක් මේ ශාසනයෙන් ලබා ගන්න. එනිසා මං ඒකට යන්න ඕන කියලා ඔහුට හිත කියනවා. වහ වහාම
නිර්වාණ මාර්ගයෙනුයි වීරිය වඩන්න ඕන කියලා. එනිසා මේ හාමුදුරුවෝ ඒ සඳහා අවසර ඉල්ලනවා. මොකද මේ ශාසනයේ පින්වතුනි නිවන් දකින දූර දෙකයි තියෙන්නේ. එකක් ග්‍රන්ථ දූරය, අනිත් එක විදර්ශනා දූරය. ග්‍රන්ථ දූරය කියලා කියන්නේ පොතපත අධ්‍යයනය කරලා, ඒ කියන්නේ ධර්මය සුතා, දතා, වචසා, පරිචිතා, මනසාන උපෙක්කිතා, දිට්ඨියාවා සුප්පටි විද්ධා කියන මෙන්න මේ ක්‍රම පහට අනුකූලව ඉගෙනගෙන මුළු ත්‍රිපිටකට්ට කතාව මේ ඉගෙනගෙන අවසන්ුණයෙන් පස්සේදී වඩන ධර්මය. ඒකට තමයි කියන්නේ ග්‍රන්ථ දූරය කියලා. ඊළඟට අනිත් දූරයට කියන විදර්ශනා දූරය කියලා. විදර්ශනා දූරය කියන්නේ යම් ආචාර උපාධ්‍යයන් වහන්සේ නමකගෙන් හොඳට අවශ්‍ය ධර්මකාරණා අවුරුදු පහක් ඉගෙනගෙන ඊට පස්සේ භාවනාවට සමවදිනවා. ඒ කියන්නේ පින්වතුනි සාමාන්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ යම්කිසි භික්ෂුවක් පැවිදි වුණාම අවුරුදු පහක් ආචාර්යවරයන් වහන්සේ නමක් ළඟ හික්මින්න ඕන කියලා. ඒක අනිවාර්ය කාරණාවක්. මොකද එතකොට තමයි මේ ධර්ම මාර්ගයේ නිවැරදිව වඩන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මෙතනත් කියනවා අවුරුදු පහක් මේ විදර්ශනා ධූරයේ පුරුදු පුහුණු කරලා කමඨහනක් ලබාගෙන උන්වහන්සේ එක්තරා ආරණ්‍යයකට වැඩම කරනවා. තිමි ආරණ්‍ය උන්වහන්සේ අවුරුදු 12ක් වාසය කළා. 12 වර්ෂයක් උත්සාහ ගත්තා. නමුත් උන්වහන්සේට කිසිම මාර්ගයක් ඵලයක් ලබා ගන්න බැරි වුණා. යටත් පිරිසින් ආලෝක මාත්‍රයක් තරම් වද්දයක් ලබා ගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔහුම ඉන්න කාලේ ඔය ආරණ්‍යයට වඩිනව හාමුදුරු නම. උන්වහන්සේ වැඩම කළේ සැවැත් නුවර ඉඳලා. ඉතින් මේ මාතු මේ හාමුදුරුවෝ තමන්ගේ ගමින් ආගන්තුකයන් වහන්සේ නමක් වැඩිය කියලා විශේෂයෙන්ම සතුටු වෙලා උන්වහන්සේට වත් පිටිවෙල්පණි උපස්ථාන කරනවා. ඒ කටයුතු නිමා වුණෙන් පස්සේදී උන්වහන්සේ අර ආගන්තුකයන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, සැවැත් නුවර මෙහිම සිටුකුලයක් තිබුණා. ඒ සිටුකුලේ අයිති ඒ ස්ත්‍රියයි පුරුෂයයි හොඳින් සතුටින් ජීවිතය ගත කරනවද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේදී ආගන්තුකයන් වහන්සේ කියනවා, ආයුෂ්මතුනි, ඒ කාරණා මගින් විමසන්න එපා කිව්වා. ඇයි ස්වාමිනිය, ඔබ වහන්සේ එහෙම කියන මට ඒක කියන්න කියලා කිව්වම ආගන්තුකයන් වහන්සේ කියනවා, ආයුෂ්මතුනි, තේලාව ආගන්තුකයන් වහන්සේ කියනවා, ආයුෂ්මතුනි, ඔවුන්ට හිටි එකම පුතයි. නමුත් පුතා මේ ශාසනේ පැවිදි වෙලා ඉතින් ඔවුන්ට 80 කෝටියක් ධනෙ තිබුණා. ඔවුන්ගේ දෙසිදස් කම්කරුව දැනගත්තා පුතා මහණුණාම දැන් ඊළඟට මේ ධනෙට හිමිකම් කියන කවුරුවත් නැහැ. එනිසා නොයෙක් දෙනා මේ සිටි පවුලෙන් ධනෙ ණයට අරගෙන ගියා. අන්තිමට ණය කවුරුවත් ගෙව්වෙත් නැහැ. තමන්ට ඉන්න හිටින ගෙවල් දොරවල් පවා විකුණලා පාරට වැටුණා. දැන් ඉතින් තැන් තැන්වල සිංගමන් යදෑද තමයි ඒ දෙන ජීවත් වෙන්නේ කියලා මේ හාමුදුරුවන්ට අර ආගන්තුකයන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් ඒ වෙලාවේදී අර හාමුදුරු ඉක්කිගග හඬහඬා තමයි මේක අහන්නේ. ඒතර ආගන්තුකයන් වහන්සේ අහනවා, ඇයි ස්වාමීනි ඔබ වහන්සේ අඬන්නේ? මොකද අඬන්නේ හේතුව? ඒතර උන්වහන්සේ කියනවා, අනේ ස්වාමීනි, ඒ වෙන කවුරුවත් නෙමෙයි, මගේ අම්මයි තාත්තයි දෙන්නා. ඒ මගේ අම්මයි තාත්තයි දෙන්නා. ස්වාමීනි, ඒ අම්මයි තාත්තයි දෙන්නා
අද ඉන්න තත්පේදී හා දැක්කම මට ලොකු දුකක් ඇති වුණා. උන්වහන්සේ කල්පනා කරනවා, මම දැන් මේ ශාසනයට ඇවිල්ලා අවුරුදු 12ක් වෙනවා. මං 12 අවුරුද්දක් උත්සාහ කළා කිසියම් මාර්ගයක් ඵලයක් මේ ශාසනය ලබා ගන්න. නමුත් මට ආලෝක මාත්‍රයක දියුණුවක්වත් ලබා ගන්න බැරි වුණා. එවනම් මට මේ ජීවිතේ මගඵල ලබන්න පින මදි ඇති. එනිසා මම අසරණ වෙලා ඉන්න මගේ අම්මවයි තාත්තවයි දෙන්න ගිහිල්ලා බලා ගන්නවා කියලා උන්වහන්සේ තීරණය කළා උපවිදි වෙන්න. ඉතින් ආගන්තුකෙන් වහන්සේට පන්සල බාර දීලා උන්වහන්සේ පිටත් වුණා. යන්නේ දැන් සැවැත් නුවරට. ඒ සැවැත් නුවරට යන ගමනේ අතරමඟ තියෙනවා පාරවල් දෙකක්. එක පාරක් ජේතවනාරාමයට යන පාර, අනිත් පාර සැවැත් නුවරට යන පාර, කියන නගරයට යන පාර. ඉතින් මේ හාමුදුරුවෝ කල්පනා කරනවා, මම කොයි පාරටද යන්නේ? අම්මවයි තාත්තයි බලන්න යනවද? නැත්නම් භාග්‍යතුන් වහන්සේ බලන්න විහාරට යනවද? ඒ විලාවේදී උන්වහන්සේ කල්පනා කරනවා, මම දැන් ගිහි ගෙදරට යන්නේ. දෙමව්පියන්ගේ කටයුතු තියෙනකොට මට ආයේ කවදා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙද කියන මම දන්නේ නෑ. නමුත් මේ ලැබිච්ච වෙලාව යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ජේතවනාරාමයට ගියා. තුන්වම යන දවසේ භාග්‍යවතුන් වහන්සේ හිමිදිරියේ පාන්දර මුළුමහත් ලෝක සත්ත්වයාම දෙස මහත් වූ අනුකම්පාවෙන් බලන කාලේ මෙන්න මේ භික්ෂුවව දැක්කා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ අන්නේ භික්ෂුවව අරමුණු කරලා එදා ධර්ම දේශනා පවත්වන්නේ ධම්සභා මණ්ඩපයේදී. ඒ ධර්ම කාරණාව තමයි යම්කිසි භික්ෂුවකට පුළුවන් තමන්ගේ අම්මව තාත්තව දෙන්න තමන්ට ලැබෙන ප්‍රත්‍යම් පෝෂණය කරන්න කියලා ධර්ම කාරණාව පැහැදිලි කරා. ඉතින් ඒ විලාවේදී භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණාව ප්‍රකාශ කරනකොට අර හාමුදුරන්ගේ හිතේ ඇති වුණ පුදුමාකාර සතුට. මොකද දැන් යන්න ඉන්නේ ඊට වඩා වෙනස් වූ තැනකටනේ. ඉතින් ඒ නිසා ඒ හාමුදුරුවෝ දැන් මේ වෙලාවේ කල්පනා කරනවා, මට එහෙනම් දැන් පැවිද්දේ ඉඳෙද්දිම අම්මට තාත්තට සලකන්න පුළුවන් කියලා. ඉතින් ඒ කාරණාවත් හිතට දරාගෙන උන්වහන්සේ පහුවදා උදේම කැඳ ටිකකුත් තාන්නට පිළියෙල කරගෙන අම්මවයි තාත්තවයි ඉන්න තැනට ගියා. තියන්න කලින් හිස් අතින් නෙවෙයි ගියේ, කැඳ ටිකකුත් දාන ගෙනාපු පිරිසකකින් ඉල්ලගෙන. තේතරම මේ හාමුදුරුව පිඟුතුනි කොයිතරම් උසස් වූ සීලයක් රැකපු කෙනෙක්ද කියලා කියන්නේ, පිඟුතුනි උන්වහන්සේට මේ දායකයෙක් ගෙනත් දීපු කැඳ ටික පිළිගනිද්දි උන්වහන්සේට හිතලා තිනේ මේක පරාජිකාවක් වුණා වගේ කියලා හැඟීමක්. ඒකට හේතුව තමයි පිංගතුනි දෙමව්පියන්ට සලකනවා කියන කාරණාව ඒ තරම් විශේෂයි. ඉතින් මේ හාමුදුරු කල්පනා කරද්ද මම මේ බණටක නෑහුවනම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ නිසා අර භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිළි අරගෙන උන්වහන්සේ අම්මා තාත්තා ඉන්න තැනට යනවා. ඉතින් එහෙම ගියයින් පස්සේදී මුලින්ම යන්නේ අම්මා ළඟට. ඒ වෙනකොට පිංගතුනි ඔවුන් තැන් තැන්වල සිඟමන් යදලා මේ විවේක ගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. තිගන්නේ වෙලාවේදී අම්මටයි තාත්තටයි දෙන්නට තමන් වහන්සේ දැකලා අඳුරගන්න පුළුවන් වෙන විදිහට ඉස්සරහට ගිහලා කතා කළා. එතකොට අම්මා එකපාරටම කියනවා, ස්වාමීනි අපිත් යැපිලා ජීවත් වෙන්නේ, අපට සලකන කාත් කවුරුවත් නෑ. ඉතින් ওই විදියට ප්‍රකාශ කරනකොට මේ හාමුදුරන්ගේ හිතේ ඇති වුණේ අප්‍රමාණ දුක. මොකද මහා ධනවත් සිටුවරේ අද මහා පාරට වැටිලා තනින් තන මිනිසුන්ගෙන් අතපපා යමක් ඉල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ ඔහොම හිතෙද්දී උන්වහන්සේට හිතේ ඇති වුණේ පුදුමාකාර දුක. තිංගේ වෙලාවේදී හාමුදුරු එහෙම කියද්දිත් අම්ම ළඟට වෙලා ඉන්න නිසා
ඒ වෙලාවේ අම්ම කියනවා, අම්මා හිස ඔසවල හාමුදුරන්ගේ මූණ දිහා බැලුවා. අන්න එතකොට තමයි අඳුරගත්තේ අනේ මේ වෙන කවුරුවත් නෙමෙයි අපේ පුතානේ කියලා. බොහෝම සතුටෙන් දෙමව්පියෝ දෙන්නට උපස්ථාන කරන්න අදිෂ්ඨාන කරගත්තා. ගිනාපු කැඳේක පිළිගන්වලා අම්මට තාත්තට දෙන්නට ආහාර සම්පාදනය කළ දුන්නා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. හම්බෙන හැම දේම කරන්න ඉස්සර වෙලාම කරලා දෙමව්පියන්ට දෙනවා. සමහර දවසට යමක් ඉතුරු වෙන්නේ නැති වෙනකොට උන්වහන්සේ කරන්නේ නැවතවතාව පිණ්ඩපාතේ වඩිනවා. එහිම පිණ්ඩපාතේ වඩිනකොට සමහර දවසට ගෙවල් වල යමක් නැහැ දෙන්න. එමෙලෙස වෙලාව ඉක්මී වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඉතින් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේට ලැබෙන මේ වස්සාවාසික චීවර අම්මට තාත්තට ගෙනල්ලා දෙනවා. ඉතින් සමහර දවසට දාන ලැබෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ශරීරය ඉන්නේ කෘෂ වෙනවා. තමන්ට ලැබෙන සිවුරු පිරිකර වස්ත්‍ර අම්මට තාත්තට පරිහරණය කරන්න දීලා සමහර වෙලාවල් වලදී තමන්ට ලැබෙන වස්සාවාසික චීවර අම්මටයි තාත්තටයි ගෙනත් දීලා අම්මගේ තාත්තගේ පරණ වස්ත්‍ර අරගෙන තමයි උන්වහන්සේ පරිහරණය කරන්නේ. ඉතින් ඒ නිසා රළු වස්ත්‍ර දරන්නේ. ඒ වගේම තමයි බොහෝ දවස්වල නිරාහාරව ඉන්නේ. තිමිනි මේ කාරණාව නිසා උන්වහන්සේගේ ශරීරේ එන්නේ කෙටුණා. ඉතින් ඊට පස්සේදී උන්වහන්සේත් එක්ක ඉන්නේ මිත්‍ර හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ කාලයකට පස්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකිනකොට විමසනවා, ඇයි ආයුෂ්මතුනි ඔබ වහන්සේගේ ශරීරේ මෙහෙම කෘෂ වෙලා, ඇයි මේ ඇදිලා ගිහිල්ලා, කුමක් වාසනීපයකින්ද ඉන්නේ? එතකොට උන්වහන්සේ කියනවා, නෑ මම්මගේ අම්මවයි තාත්තයි බලා ගන්නවා. ඔවුන් දෙන්න බලා ගැනීම කටයුතු කරන නිසා මගේ ජීවිතේ මේ වගේ තත්ත්වයකට මේ ශරීරය පත් වෙලා තියෙනවා. එතකොට මේ අර හාමුදුරුවෝ කියනවා, ආශුමතුරි නුඹ මේ කරන්නේ භාගතුනාසේ එපා කියපු දෙයක් නේ. ගිහිය පෝෂණය කරන එක සුදුසු දෙයක් නෙවෙයි. තමන්ට ශ්‍රද්ධාවෙන් යමක් ලැබෙද්දී ඒ ශ්‍රද්ධාවෙන් ලැබෙනදී ගිහියන් උදෙසා දෙන එක යුතු දෙයක් නෙවෙයි කියලා අර හාමුදුරුවෝ වචනය ප්‍රකාශ කළ යන්න ගියා. ඉතින් මේකට මේ හාමුදුරගේ හිතේ ලැජ්ජාවක් ඇති වුණා. ඊට භික්ෂුන් වහන්සේලා නිකන් හිටියේ නෑ. උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟටත් ගිහලා භාග්‍යවතුන් වහන්සේටත් මේ කාරණාව ප්‍රකාශ කළා. ස්වාමීනි මෙනි මේ වෙන භික්ෂුවා මෙනි මේ විදියට කටයුතු කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව අහනකොට උන්වහන්සේ දැක්කා මේ විලාවේ මේ ප්‍රශ්නේ විසදෝතින් බොහෝ දිනෙක ඉන් අනතුරුව කරන දේශනාව ශ්‍රවණය කළ ධර්මාබෝධය කරගන්නවා. ඒම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙනි මේ වෙලාවේදී මේ කාරණාව අහලා අර දෙමව්පියන්ට සලකන භික්ෂුවව ගෙන්වලා ඒ ප්‍රශ්නේ විසඳනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා, සැබෑද මහණ නුඹ මේ ගිහිය පෝෂණය කරනවා කියන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නගපු ප්‍රශ්නෙට අර මාතු පෝෂක භික්ෂුව පිළිතුරු දෙනවා, එහෙමයි ස්වාමීනි. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා, මහණ කාවද නුඹ පෝෂණය කරන්නේ? එතකොට ඒ වෙලාවේ කියනවා, අම්මයි තාත්තයි දෙන්න. ඊයන් ඒ වෙලාවේද භාග්‍යතුන් වහන්සේ සාදු 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 කියලා ඔහුගේ ක්‍රියාවාගය කළා. අපි කලිනුත් මතක් කරලා තියෙන මේ සාදු කියන්නේ ඉතාම හොඳයි කියන අර්ථය. යම් උත්සව සැනකෙළිය වගේ දේවල් බලලා තින් ඒ විදියට කටයුතු කරන තැන් තමයි ඒ වගේ තැන්. මේ කාරණාව මේ විදියට සිද්ධ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට කියනවා, මහණ මම පෙර පාරමී දම් පුරණ කාලේ දෙමව්පියන්ට උපස්ථාන කරපු විදියටම තමයි
නුඹත් උපස්ථාන කරන්න කියලා ප්‍රකාශයක් කළා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළානේ අර මම බෝධිසත්ව කාලේ කරපු පාරමිතාවකින් නුඹත් ඒ කරන්න කියලා. එතකොට අනේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා විමසනවා ස්වාමීනි මොකද්ද අතීත කතාව කියලා. එහෙම විමසුවෙන් පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සුවන්න සාමජාතකය දේශනා කරන්නේ. ති භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යටගිය දවස බරණැස් නුවර තිබුණ එක්තරා ගඟක්. මේ ගඟ දෙපැත්තේ තියෙනවා ගම් දෙකක්. ගඟට යාබදව තියෙන ගම් දෙකක් තියෙනවා. ඒ ගම් දෙකේම ගෙවල් 500 තියෙනවා. ඉතින් මේ ගම් දෙකේම ප්‍රධානීන් එකිනෙකා පිළිබඳව තියෙන ලොකු පැහැදීමක්. ඉතින් මේ ගම් දෙකේම ඉන්න ප්‍රධානීන් එකිනෙකා එක්ක තියෙන ලොකු මිත්‍ර බව. ඉතින් ඒ දෙන්නා පොඩි කාලේ ඉඳලම කතිකාව වෙලා තියෙනවා කවදා හරි දවසක අපි දෙන්නට දුවෙක් හෝ පුතෙක් ලැබුණොත් ඔවුන් දෙදෙනෙක් එකිනෙකාව විවාහ කරලා දෙමු කියලා. ඉතින් ওই වගේ පොරොන්දුකුත් වෙලා තියෙනවා. ඉතින් කාලයක් කොහොම යනකොට ඉතින් ওই කාරණාව ඒ විදිහට සාකච්ඡා වුණා. ඉතින් මේ ගම් දෙකේම දරුවෝ දෙන්නෙක් ඉපදෙනවා. එක්කෙනෙක් පුතෙක් අනිත් කෙනා දුවේ. ඉතින් උපන් දවසේම දුහුල් වස්ත්‍රයකින් ශාරීරියේ වසපු නිසා කුමාරයාට නම තබනම දුකුල කියලා. ඒ වගේම තමයි අනිත් තැන උපන්, ඒ කියන්නේ පරතර උපන් ඈට නම තබනම පාරිකා කියලා. දුකුල පාරිකා. ඉතින් මෙනි මේ දෙන්නා බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා ආපු දෙන්නේ. ඇතර මේ ජාතක කතාවේ අන්තිමටම මෙතන සාකච්ඡා කරනවා මේ දෙන්න බොහොම විශේෂ දෙන්නේ. මේ අම්මයි තාත්තයි දෙන්න. ඒ තමයි ඉතින් මේ දෙන්නා දරුව දෙන්න ලැබුවම මේ දෙන්න අතරේ අර වෙච්ච පොරොන්දු ඉටු කරන්න තීරණය කළා. දරුව දෙන්න වැඩි බියටපත් වෙන කාලේ ඒ කුමාරයාගේ පියා ඇවිල්ලා කියනවා නුඹට මෙහෙම කසාදයක් කරගන්න ඕන. විවාහයක් අපි සූදානම් කළ දෙන්න. කුමාරිකාවටත් ගිහලා ওই කතාව ওই විදිහට මේ දීමෝපියෝ කියනවා. ඉතින් මේ දෙගොල්ල අතරේ මේ විදිහට මේ කාරණාව සිද්ධ වෙනකොට දෙන්න අතරේ පිටුතුනේ තියෙන්නේ ලොකු අකමැත්තක්. විවාහ වීමට ලොකු අකමැත්තක් දෙන්න අතරේ තියෙන්නේ. දෙන්නගේ දෙන්නට කවුරුවත් කැමති නැහැ විවාහ වෙන්න. මොකද සංසාරේ එකටම පාරමිතා පුරාගෙන ඉන දෙන්නෙක් මේ දෙන්න. තෙසා ලොකු අකමැත්තක් තියෙනවා මේ කාම ජීවිතයට යන්න. පංචකාම සම්පත් පරිහරණය කරගෙන ජීවත් වෙන්න. නමුත් දෙදෙනාගේම දෙමව්පියන්ගේ දැඩි බලවත් ඉල්ලීම නිසා ඒ දෙන්න විවාහ කළා. හැබැයි විවාහ වෙච්ච දා පටන් එකිනෙකා අතරේ පිඟුතුනි මේ කාම සිතුවිල්ලක්වත් හිතේ ඉපදිලා නැහැ. දෙන්න අතරේ කාම සිතුවිල්ලක්වත් හිතේ ඉපදිලා නැහැ. ඉතින් මේ දෙන්න ඔහොම කල්ගත වෙද්දී ඒ දෙන්නගේ දෙමව්පියෝ, ඒ කියන්නේ අම්මා, පස්සේ මේ පිරිසගේ ළඟට ඇවිල්ලා අහනවා නුඹලා මේ ගිහි කටයුතු හරියට කරන්නෙත් නැහැ. ගිහි ජීවිතේ සාර්ථකව ගත වෙනවා කියලා පේන්නෙත් නැහැ. මොකද ව්‍යාපාරයක් කරන්නේ නැහැ, ධන එකතු කරගන්නේ නැහැ, කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් කොහොමද නුඹලගේ මේ ජීවිතේ පවත්වාගෙන යන විදිය කියලා විමසුවා. ඉතින් ඒ වෙලාවේ කුමාරයා කියනවා අපට මේ ගිහි ජීවිතයත් එක්ක අපේ ගමන යන්න අපිට අමාරුයි. එන අපි වෙනන් ස්ථානයකට ගිහිල්ලා මේක පුරුදු පුහුණු කරන්නම් කියලා දෙන්න අතරේ කතාවක් ඇති වුණා. ඉතින් මේ දෙන්න ගිහි ජීවිතයට තියෙන අකමැත්ත නිසා දෙන්නගෙන් යහුවම නුඹලා දෙන්න මොකටද කැමති කියලා ඉතින් ඒ දෙන්න ප්‍රකාශ කළා අපි පැවිදි වෙන්නම් කියලා. ඉතින් දෙන්න අතරේ මෙන්න මේ ඇතිවෙච්ච සංවාදයත් එක්ක දෙන්න දෙමෝපියන්ගෙන් අවසර ලබාගෙන ඒ ගම් තීරයෙන්ම මහ වනයට ප්‍රවිෂ්ට වුණා. පැවිදි වෙලා ජීවත් වෙන සුදුසු ස්ථානයක් හොයාගෙන. ඉතින් ඔන්න ඒ දවසේ
පිංගුතුනි ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනෙ උණුවෙන්න ගත්තා. ආවර්ජනය කළ බලනකොට මහා පුණ්‍යවන්තයෝ දෙන්නේ, මහා පුරුෂයෝ දෙන්නේ අද මේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි සුවය හොයාගෙන යනවා. මා උන්ට අනුකම්පා කරන්න ඕන කියලා ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ විෂමකර්ම දිව්‍ය පුත්‍රය අලවා ඒ වනිත්‍රා තැනක විහාරයක් මෙව්වා. ඒ සියල්ල සකස් කරවල දුන්නා. ඉතින් විෂමකර්ම දිව්‍ය පුත්‍රයාත් මේ දෙන්න ගමන් කරන මාර්ගයේ එක්තරා තැනක මේ ආරාම මෙව්වා. නිකම්ම නෙවෙයි සිවුරු පිරිකර සහිතව. ඉතින් මේ දෙන්නා දැන් ගිහි ජීවිතය අතහැරලා හොම යනකොට මිග සම්මත කියලා එක ගංගා තීරයක් මුණ ගැහුණා. එදිය අන්නී අසල බලනකොට මේ දෙන්නට මේ ගොඩනගපු විහාරය දකින්න ලැබුණා. ඉතින් ඒ වෙලාවේදී කුමාරයා දැනගන්නවා ඒ කාන්තේම ශක්‍ර දෙවිය අපට අනුකම්පා කරලා ඇති. ඒ වෙලාවේ අර තබල තියෙන පරිස්කාර වලින් කසාවක් දරාගෙන ඒ දෙන්න මෛත්‍රී චිත්තයට සමවැදිලා එක දිගටම ඒ වනයේ ඉඳගෙන මෛත්‍රී භාවනා වඩන්න පටන් ගත්තා. මේ දෙන්න එක දිගටම මෛත්‍රී භාවනා වඩන්න පටන් ගත්තා. ඉතින් මේ මෛත්‍රී චිත්තේ කොච්චර බලවත්ද කියලා කියනවා නම් පිංගුතුනි මේ දෙන්න ඉන්න මේ මහ වනේ තිරිසන්ගත සතාගේ පවා හිතේ මෛත්‍රියක් ඉපදුනා. එහම මෛත්‍රියක් හිතේ ඉපදුනා. ඉතින් ඇත්තටම මේ දෙන්නගේ මේ මෛත්‍රී භාවනාව කොයිතරම් උසස් මට්ටමකට තිබුණද කියලා කියන්නේ ගමේ පිරිස පවා වනේ ඉන්න තිරිසන්ගත සත්තු පවා මේ දෙන්නට බොහෝම කීකරු සතුන් බවට පත් වුණා. ඉතින් ජාතක කතාවේ සඳහන් කරලා තියෙනවා තමන්ට ගොදුරු වූ මැඩියෝ පවා නාගයාගේ පෙනගොබේ යට ඡත්‍රයක් කරගෙන වාසය කරනවලු. ඒ ගෙම්බා ඒ සර්පයව සත්වේ කරගෙනලු වාසය කරන්නේ. ඊළඟට සිංහයන්ට ගොදුරු ඇත්පෝ පවා තමන්ගේ හස්තෙන් කේසරයන් තනා විදිනවා. ඒ වගේම දිවියන්ට ගොදුරු මුවන් දිවියන්ගේ මුවට මුව තබා සිත්සේ වාසය කරනවා. ඉච්චරට මිත්‍රයි ඒ අය. කවුද මේ මෝණුයි කොටියනුයි? ඉතින් නාගයෝ පවා මොනරුන්ගේ පිය ගැබෙහි වාසය කරනවා. තිරුණු ආකාරයට මේ මහවනේ තිරිසන්ගත සත්තු පවා වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ සිත්වල පවා මේ මෛත්‍රී සිත උපදවන්න පටන් ගත්තා. තිබලනක මේ මෛත්‍රී භාවනාව කියන්නේ කොයිතරම් විශේෂ ආරක්ෂක භාවනාවක්ද කියලා. ඉතින් ඒක ඉතාම වටින කාරණාව. ඉතින් මේ දෙන්නා මේ විදියට කාලය ගත කරගෙන යනකොට අපේ ශක්‍ර දෙවියෝ පවා මේ දෙන්නට ඇවිල්ලා උපස්ථාන කරනවා. ඒ පාරිකා කියන තාපසවරිය කැලේ ගිහිල්ලා පළවෙල කඩාගෙන ඇවිල්ලා පිසලා ආහාර පිණිස සකස් කළ දෙනවා. තාපසතුමත් ඒ කටයුතු වලට උදව් උපකාර කරමින් සහයෝගය ලබලා දෙනවා. හැබැයි දෙදෙනා අතරේ පුංචි ආකාරයේ කාම සිතක්වත් ඉපදුනේ නෑ. දින අතරේ එහෙම කිසිම කාම සිතුවිල්ලක්වත් ඉපදවිලා නෑ. මේ දෙනේ තාම යහපත්ව ජීවිතය ගත කරගෙන යනවා. ඉතින් ශක්‍ර දෙවියෝ පවා ඇවිල්ලා ඒකනේ මේ කටයුතු වලට උදව් උපකාර කරන්නේ. දෙවියන්ගේ පවා විශේෂ කැමැත්තක් පවා ඇති වෙන්නේ අන්නේ කාරණාව නිසා. ඉතින් දවසක්
ශක්‍ර දෙවියෝ මේ දෙන්න අසලට ඇවිල සැරිසරනකොට ශක්‍ර දෙවියෝ මේ දෙන්නගේ අති අනාගතයේ පිළිබඳ ආවර්ජනය කළ බැලුවා. තැන් එහෙම බලනකොට දැනගත්තා පූර් ජාති අකුසල කර්මයක් කරපු දෙන්නෙක් මේ දෙන්නා. පෙර ජීවිතේක අකුසල කර්මයක් කරපු දෙන්නෙක් මේ දෙන්නා. එනිසා මේ දෙන්නගීම ඇස් දෙක අන්ධ වෙන්න තියෙන්නේ. හැබැයි යමෙක් අන්ධ භාවයට පත් වුණොතින් යම් කෙනෙක් ඒ තත්ත්වයට පත් වුණොතින් ඉතින් චක්‍රදේවිය කල්පනා කරනවා මේ දෙන්නා අනාගතේ දරුණු දුකක් විඳිනවා. මොකද මේ දෙන්නගේ ඇස් දෙක අන්ධ වෙනවා. ඒ නිසා දෙන්නම දරුණු දුකක් විඳිනවා. ඒ නිසා චක්‍රදේවියෝ මේ දෙන්නට යෝජනා කරන මේ කාරණා මතක් කරලා නුඹල දෙන්න මේ මහවණේ මැද තනි වෙනවා. ඒ නිසා ළමෙක් හදන්න කියලා. නමුත් දෙන්නගෙන් කිසිම කෙනෙක් ඒ කැමැත්තට ඉඩ දුන්නේ නැහැ. නමුත් චක්‍රදේවියෝ දන්නවා මේ දෙන්න ලොකු පරිහානියකට යන්නේ. මෙහෙම හිටියොත් දෙන්න තනි වෙනවා. ඒ තනිවීම කියන කාරණාව නිසා දෙන්නට පිහිටක් පිළිසරණක් නැති වෙනවා. එනිසා දරුවෙක් ලැබුණොත් හොඳයි කියලා මෙන්න මේ කරුණු කාරණා මතක් කරනකොට තින් ඒ දෙන්න තීරණය කරා හොඳයි අපි ළමෙක් හදමු. චක්‍රදේවියකට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ක්‍රමයට ඒ කියන්නේ බිරිඳ ඉරුතු වෙච්ච දවසට ඒ බිරිඳගේ නාභිය පිරිමදිනවා බමුණා. ඉතින් අන්නේ ක්‍රමයෙන් තමයි ළමේ ගැබ තුල පිහිටියේ. ඉතින් අන්නේ ළමයා මිලෝ එළිය දකින්නවා. තිගේ වෙන කවුරුවත් නෙමෙයි ඔබමා සරණ ගිය අපේ මහබෝසතාණන් වහන්සේ. ඒ කුසේ දරුවෙක් හැටියට පිළිසඳ ගත්තා. ඉතින් උන්වහන්සේ ඒ මව් කුසින් බිහි වෙනවා. මුළු ශරීරයම රත්තරම් පාටට බබලනවා. මුළු ශරීරයම රත්තරම් පාටට බබලනවා. අන්නේ ඒ නිසා කුමාරට නම් තබනකොට නම් තබන්නේ සුවන්න සාම කියලා. ඒකයි මතක් කළේ. ඉතින් සාම කුමාරයා මේ ආරාමේ පෝෂණය වෙනවා. දැන් චක්‍රදේවියන්ටත් යම් බයක් හිතේ තිබුණ එක නැති වෙලා ගියා. මොකද උන්ට දැන් දරුවෙක් ඉන්නවනේ උන්ට අනතුරක් වුණත් බලාගන්න. ත්‍යන්නේ ක්‍රමයට ඉපදිච්ච දරුවව පෝෂණය කළා. කියන්නේ සාම කුමාරයව පෝෂණය කළා. අපි අද කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා මේ දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. අපි මේකේ ඉතුරු කොටස ඊළඟ දේශනාවත් එක්ක සාකච්ඡා කරමු. සාම කුමාරයා කොහොමද මේ දෙන්නට පිහිට වෙන්නේ? මේ දෙන්න මොන වගේ අනතුරකටද ලක් වෙන්නේ? මේ දෙන්නගේ ජීවිත කොච්චර අසරණ වෙනවද? ඒකට බෝසතන් වහන්සේගෙන් කොයි වගේ පිහිටක්ද ලැබුණේ කියන කාරණාවල් අපි සාකච්ඡා කරමු. එහෙමනම් ඒ අරමුණින් අපි අද ඉරිදා ධර්ම දක්ෂිනාව ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. අද දවසේ මේ උතුම් සදහම් දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ දෙහිවල හිල් හවුස් ගාර්ඩන්ස්හි රංජනී අල්විස් මහත්මිය, පියුමි අල්විස් දියණිය කියන මිනිමේ පුණ්‍යවන්ත දෙපළ. තියත්ත බලාපොරොත්තු වෙනවා මීට තෙමසකට පෙර මියගිය රංජිත් අල්විස් මහත්මාට පින් අනුමෝදන් කරන්නටත්, පවුලේ මියගිය දෙපාර්ශවයේම දෙමාපියන් ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ පියාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ පියාණන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින රංජිනී අල්විස් මහත්මියටත්, පියුමි අල්විස් දියණියටත්, පවුලේ හැම දිනාටම ආශිර්වාදේ කරනවා. ඉතින් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය,
කායික මානසික සුවපත් භාවය සැලසේවා. ජීවිතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂා සියල්ල මුදුන්පත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. තේමනම් ඒ හැම දිනාටවත් මේ සියලු පිං අනුමෝදන් වේවා. නිත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිඟුතුන් හැම දිනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.